රජයේ අය පිළිබඳව මේ වෙනකොට සමාජ මාධ්‍ය ඔස්සේ විධ අදහ සිදිිරි පත්තිරීමක් අපිට දැක්ගන්නට පුළුවන්. වර්තමාන රජය විශාල වශයෙන් අයගන්න බවටත් ඒ තුළින් ඕන්නේ මුදල් කුමකටද යොද වන්නේ කියන කාරණය පිළිබඳවත් විධ සමාජ මාධ්‍ය තුළින් අදහස් විමසීමක් දැක්නට ලැබුණ. ඇත්තම වර්තමාන රජයට අවශ්‍යවශ්‍ය විදිහට ණය ගැනීමට හැකියාව ලැබෙන්න මේ නයගැනීම සිද්ධ වන්නේ මේ වසරට පිළියල කරන ලද ගිය වසරේ ාර්ිමේතුව ම. සම්මත කරනලද විදිවිධානයන්ට යටත්ව එහම රජේකට බැහ තමන්ට කැමති කමති ආකාරයට ණයගන්නට ඉදිරි වර්ෂය සඳහා ගන්න ණය පිළිබඳව. ඒයට පෙරවර්සරයේ පාලිමේන්තුව සම්මත කරගන්නට ඔ අයසීමාවන්. ඒ අය සීමාවන් ඉක්මවල ණය ගැනීම හැකිියාවක් කිසිදුරජයකට ලැබෙන්නේෑ ම දෙෙ නිසා බඩියෙන් අයැගනීමක් අපි එෙම දකින්නේ. අනිත් පැත්තෙන් අපිදකිනෝ මේ නය ලබා ගැනීමට සිද්ධ වෙලා තියෙන්නේ ආර්ථිකයේ පෙර රජානශන් ලබාගත්ත පියාල් බිලියන හාර්දාස් අටස මුදල් ප්‍රමාණයක් කල් පිරෙනවා මේ කල්පිරරිච්ච අය ගෙවීම සඳහා තමයි රජයවිෂීෙන් නායගැනීමට සිද්ධ වන්නේ. ැ ඉදිරිවර්ෂය ගටත යුතු නනා පිරිබඳව මේ වර්ෂයේ පාලිමේන්තුව අවශ්‍ය විදිවිධාන සකස් කරන්නට ඕන. ආලිමේෙන්න්තුේ අවසරයකින් තොරව කිසිදු රජයකට බන්ඩගර බිල්පත්හෝ බැනුම් කරහෝ කිසිදු ආකාරයකට න අයිලාගැනීම කියාවක්නෑ.